ජාතික ජනබලවේගයේ ජාතික විධායක සභික ආචාර්ය හරිමි අමරසූරිය සොයුරිය ඔබටයි මේ වේදිකාව බොහොම ස්තුතියි සහෝදරිය වේදිකාවේ සිටින ජාතික ජනබල වේගයේ කොළඹ දිස්ත්‍රික් කාන්තා විධායක සභික සහෝදරියන්ගෙන් අවසරයි ජාතික ජනබල වේගයේ ජාතික විධායක සභාව නියෝජනය කරමින් මෙතන සිටින සහෝදරියන් සහෝදරයා එක්කෙනයි නේ ඉන්නේ අද ඒ නිසා විශේෂයි සහෝදරයාගෙන් අවසරයි පැමිණ සිටින සියලුම සහෝදරියන් ඈත ඉන්න සහෝදර වරුන්ගෙන් අවසරයි අපි දෙසැම්බර 30 2023 දෙසැම්බර 30 මේ ආරම්භ කරපු ගමන මම හිතුවා අද හොඳ දවසක් කියලා චුට්ටක් මතක් කරගන්න අපි කොච්චර දිග ගමනක් අද වෙනකොට ඇවිල්ලා තියෙනවද අද බලන්න කොළඹ දිස්ත්‍රික්කය අපි හෝමාගම මේ විදියට ගැහැණුන් එකතු කළා අපි හිතුවේ නෑ මේ විදියට මෙච්චර විශාල විදියට අපිට අපේ ගැහැණු බලය පෙන්වන්න පුළුවන් වෙයි කියලා. හැබැයි අපි පෙන්නලා තියෙනවා. අපි පෙන්නලා තියෙනවා. කොළඹ දිස්ත්‍රික්කයේ විතරක් නෙවෙයි මෙතෙක් කල දැන් මේක 14 වෙනි 15 වෙනි අපේ සමුළුව හැම සමුළුවකම මේ විදියට අපිට මේ විදියට අපේ සහෝදරයන් අපි එකතු කරලා තියෙනවා. මට ආරංචි අද මේ වෙනකොටත් කොළඹ දිස්ත්‍රික්කයේ අපේ සමුළුවට එන සහෝදරියන්වට බාධා කරන්න නවත්තන්න විවිධ උපක්‍රම පාවිච්චි කරලා තියෙනවා. අද දිගට හරහට කොළඹ දිස්ත්‍රික්කයේ බඩු බෙදනවා. සහෝදරියන් දන්නේ නැති වුණාට අද හාල් බෙදනවා, පොත් බෙදනවා, කිරි බෙදනවා, මම දන්නේ බෙදන්නේ නැති දෙයක් නෑ. ඒත් ඒ ඔක්කොම බෙදලා අපිට පුළුවන් වුණා අපේ සමුළුව සාර්ථකව කරගන්න. මහිතානේ ඒක තමයි අද දේශපාලනය වෙනස් වෙනවා කියන එකට හොඳටම ඔප්පුවක් තව සාධකයක් ඕන නම් ඒක තමයි සාධකය මේක සුවිශේෂී අද වෙනකොට ලංකාවේ විතරක් නෙවෙයි මං හිතන්නේ ලෝක ඉතිහාසය තුලම විශාලතම ස්ත්‍රී දේශපාලන ව්‍යාපාරය වශයෙන් අපිට ගැහෙනු අපි එක මිටට කියන මේ තේමාව යටතේ මාලිමාව මේ විදියට අපි එකතු කරලා තියෙන්නේ හැබැයි මේක නිකම්ම නිකං ගැහණු ඔලු ටිකක් එකතු කරගන්න ව්‍යාපාරයක් නෙවෙයි. අපේ වෙනස්කම් තියෙනවා. අපි මේ ගමන යන්නේ හැමදාම මොකද්ද මේ අපි කරන්නේ? හෙට අපි මොකද්ද කළ යුත්තේ? ඊළඟට අපි මොකද්ද කළ යුත්තේ කියන එක ගැන හිතමින් සාකච්ඡා කරමින් අධ්‍යයනය කරමින් මෙතන අපි අවශ්‍ය අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ ගැහණුන් එකතු කළා මෙතෙක් කල පිරිමින් කරපු වැඩ ටික ගැහැණුන් ලව්ව කරවන්න නෙවෙයි. එච්චර සරල කතාවක් නෙවෙයි. අපි මේ මෙතන එකතු වෙලා ඉන්නේ ගැහැණුන් ලෙස ගැහැණුන්ගේ නායකත්වය ගැහැණුන්ගේ වේදිකාවක් හදන්න. ඒක තමයි සුවිශේෂී දෙය. ඒක අපි තනියෙන් කරන්නේත් නැහැ. වියුක්තව කරන්නේත් නැහැ. අපි මේක ප්‍රධාන දේශපාලන ධාරාවෙන් ආන්තික වෙලා කරන වැඩකුත් නෙවෙයි. අපි මේක කරන්නේ අපි සියලු දෙනාම එකතු කරගෙන මේ අපි කියන කතාව ස්ත්‍රී දේශපාලනය කියලා අපි මේ කියන දේ අපේ කතාවට සංවේදී අපේ කතාවට ඇහුම්කන් දෙන්න පුළුවන් අපේ කතාවට ගරුත්වයක් දෙන සහෝදරවරුන් එක්ක සහ මේ කතාව තමන්ගේ ජීවිතවලට අදාළ කරගත් සියලුම අනන්‍යතාසියන් තියෙන සියලුම අය එකතු කරගෙන මේක වියුක්ත ගමනක් නෙවෙයි මේක ප්‍රධාන ධාරාවෙන් අපි අයින් කරලා යන ගමනක් නෙවෙයි මේක තුලින් තමයි ප්‍රධාන ධාරාවත් වෙනස් වෙන්නේ මේක තුල අපි සියලු දෙනා සාමූහිකව එකතු වෙලා එකිනෙකාව රැක බලා ගනිමින් එකිනෙකාව පෝෂණය කරමින් එකිනෙකා එක්ක යන සාමූහික ගමනක් අද අපි බැලුවොත් මේ අද තියෙන දේශපාලන සංස්කෘතිය තුල ඒ අධිපති දේශපාලන සංස්කෘතිය තුල ස්ත්‍රී දේශපාලනය ගැන කතා කරනකොට බොහෝ වෙලාවට ඒක සීමා වෙන්නේ අපේ නියෝජනය වැඩි කරන්නේ කොහොමද පාර්ලිමේන්තුවේද තීන්දුව තීරණ ගන්න තැනවලද රැකියා ශාස්ත්‍රයේද අපේ නියෝජනය වැඩි කරන එක ඒක නම්බර්ස් වලින් කරන දෙයක්
ගණන් හදලා කරන දෙයක් පමණයි. නමුත් අපි ඒකට සීමා වෙලා නැහැ. ඒක අනවශ්‍යයි කියලා කියනවා නෙවෙයි අපේ නියෝජනය වැඩි කරන එක. හැබැයි අපේ දේශපාලනයේ ඊට එහා ගිය දෙයක්. අපි දන්නවා අපි උත්සාහ කරන්නේ මාලිමාව හැටියටත් අපි උත්සාහ කරන්නේ අපේ රටේ බැරෑරුම් සමාජ පරිවර්තනයක් වෙනුවෙන්. ඒ සමාජ පරිවර්තනයේ අපේ ප්‍රධානම අරමුණ සමාජයේ තියෙන පීඩාව ඉවර කරන එක. සමාජය තුල ඉන්න පීඩිතයන්ට ඒ පීඩාවෙන් නිදහස් වෙන්න පුළුවන් විදිහේ සමාජ පරිවර්තනයක් අපි හොයන්නේ. ස්ත්‍රී දේශපාලනය කියන්නේ මේකයි. පීඩාවට එරෙහිවීම. පීඩණයට පීඩණය කොතනද තියෙන්නේ? එතන අපි මැදිහත් වෙන්නේ ඒ පීඩාව අවසන් කරන්න, පීඩාව ඉවර කරන්න. පීඩාව තියෙන්නේ එක ශේත්‍රයක නෙවෙයි. ආර්ථිකය විතරක් අරගෙන කතා කරලා බෑ. සංස්කෘතිය විතරක් අරගෙන කතා කරලා බෑ. දේශපාලන විතරක් කතා කරලා බෑ. මේ සමස්තයම අරගෙන මේ සමස්ත ක්‍රමවේදය තුල පීඩාව නඩත්තු වෙන, පීඩාව පවත්වාගෙන යන ඒ ව්‍යුහයන්, ඒ ආයතන අපි වෙනස් කරන්න තමයි උත්සාහ කරන්නේ. අපි දන්නවා මේ ක්‍රමය තුල වැඩියෙන්ම පීඩාවට ලක් වෙන්නේ ගැහැණු අපි. ඒකට ඕන තරම් උදාහරණ අපේ ජීවිත තුල තියෙනවා. අපි බැලුවොත් දුප්පත්කම වැඩියෙන්ම තියෙන්නේ ගැහැණුන් අතර. ප්‍රචණ්ඩත්වයට වැඩියෙන්ම මුහුණ දෙන්නේ ගැහැණුන්. අපේ රැකියා අනාරක්ෂිතයි. අඩුම වැටුප තියෙන තැන්වල ඉන්නේ ගැහැණුන්. අපේ අයිතීන් උල්ලංඝනය වෙන තැන්වල උනත් අපි වැඩ කරන්නේ, වැඩියෙන්ම වැඩ කරන්නේ ගැහැණුන්. වැටුප් පරතරයක් අපි තුල තියෙනවා. අපේ අයිතිවාසිකම් අපි ඒව වෙනුවෙන් සටන් කරනකොට ඒ වැඩියෙන්ම අපිට පීඩාවට ලක් වෙලා තියෙන්නේ ගැහැණුන්. ඉතින් මේ විදියට පීඩාවට එරෙහි වෙන දේශපාලන ව්‍යාපාරයක් හැටියට ඒ පීඩාවේ ප්‍රධාන විත්තිකරුවන් වෙන, ප්‍රධාන වින්දිතයන් වෙන ගැහැණු අපිට අයිතියක් තියෙනවා මේක වෙනස් කරන්න, මැදිහත් වෙන්න. ඒක තමයි අපි මේ කරන්නේ. අපි හිතනවා මේක එක් එක් ක්ෂේත්‍රයේ වෙන වෙනම අරගෙන කරන්න පුළුවන් නෙවෙයි. මේක පුළුල් සමාජ පරිවර්තනයක් හරහා කරන්න පුළුවන් දෙයක්. හැබැයි ඒකට ප්‍රධාන දෙයක් තමයි මේ දේශපාලන සංස්කෘතියත්, මේ දේශපාලන බලය තුලින් මේ ක්‍රමය, මේ පීඩිත ක්‍රමය නඩත්තු කරන ඒ ක්‍රමයත්, ඒ නායකයනුත් වෙනස් කරන එක තමයි අපේ ප්‍රධාන ඉලක්කය. එතකොට මෙතන ඒක අපි එක තැනකින් නෙවෙයි අපි කරන්නේ. ඔබ අපේ ප්‍රතිඥාව ඇහුවා නම් ඒකේ ආර්ථික ශේත්‍රයේ අපි කළ යුතු දේ තියෙනවා, නීතිමය පැත්තෙන් කළ යුතු දේ තියෙනවා, සංස්කෘතිය පැත්තෙන් වෙනස් විය යුතු දේවල් තියෙනවා. හැම ශේත්‍රයක්ම අපි අවධාරණයට අරගෙන හැම ශේත්‍රයක් තුළ මේ වෙනස්කම් තියෙනවා. මේ අපි බලාපොරොත්තු වෙන්නේ පුළුල් සහ ඉතාමත් ගැඹුරු පරිවර්තනයක්. හැබැයි මේ පුළුල් ගැඹුරු පරිවර්තනය කරන්න අපිට බලය අවශ්‍යයි. ඒ නිසා තමයි 2024 කියන්නේ තීරණාත්මක අවුරුද්දක් වෙන්නේ. 2024 තුල තමයි අපිට පුළුවන් වෙන්නේ මේ පරිවර්තනයට විරුද්ධ වෙන කණ්ඩායම්, මේ පරිවර්තනයට විරුද්ධ වෙන්න තවදුරටත් බලේ ඉන්න උත්සාහ කරන කණ්ඩායමුත්, මේ පරිවර්තනයට විරුද්ධව බලයට එන්න හදන කණ්ඩායමුත් පරද්දවන්න පුළුවන් අවුරුද්ද 2024යි. ඒක නිසා තමයි අපිට 2024 තීරණාත්මක වෙන්නේ අපි බලාපොරොත්තු වෙන ඒ පුළුල් පරිවර්තනයට අවශ්‍ය බලය ලබාගෙන අපේ අපිට හිතවාදී, අපිට සංවේදී ආණ්ඩුවක් පිහිටවා ගැනීමේ අරමුණ තමයි අපි 2024 තුර ඉෂ්ට වෙන්නේ. අපි දන්නවා සෑම මැතිවරණයක් ලං වෙනකොටම ගැහැණුන් ඉලක්ක කරගෙන විවිධ දේවල් සිද්ධ වෙනවා. අද ඔය කොළඹ දිස්ත්‍රික්කයේත් වෙන්නේ ඒකෙම කොටසක් තමයි. අපි මේ කාලය පුරාම දකි බඩු බෙදන, අපිව රවට්ටන්න හදන, නැවත නැවත ඒ පරණ තාලෙටම වැඩ කරන්න උත්සාහ කරයි. නමුත් අපි සතුටු වෙනවා. අපි සතුටු වෙනවා. අපි හිතනවා මේක දැන් වෙනස් වෙලා තියෙන්නේ. තව දුරටත් ගැහෙනු අපි රැවටෙන්න සූදානම් නැහැ. ඒක මම හිතන්නේ ස්ථිරයි. හැබැයි අපි සතුටු වෙනවා. අපේ ව්‍යාපාරයේ සාර්ථකත්වය නිසා සෑම දේශපාලන ව්‍යාපාරයක්ම ගැහැණුන් ගැන හිතන්න පටන් ගන්නවා නම් අපි සතුටු වෙනවා. හැබැයි අර පරණ විදියට හිතන්නේ නැතුව අලුත් විදියට හිතන්න පුළුවන් නම් අපි තවත් සතුටු වෙනවා.
අපි කැමති අද සමාජය තුළ මේ පිළිබඳ ඇති වෙලා තියෙන සංවාදය පිළිබඳ අද මේක ගැන කතා වෙනවා ලියවෙනවා සාකච්ඡා ඇති වෙනවා ඒවා හොඳ දේවල් ඒවා විවේචනාත්මක වෙන්න පුළුවන් ඒවා හොඳයි මේ සංවාදය මේ රටට ඉතාමත්ම හොඳයි ගැහැණු අපිට ඉතාමත්ම හොඳයි ඉතින් ඒ නිසා අපිට මේක මැතිවරණ උපාය මාර්ගයක් පමණක් නෙවෙයි මේක තමයි අපේ වැඩේ පීඩණයට එරෙහිවීම පීඩාකාරී ඒ සමාජ ක්‍රමය වෙනස් කිරීම ඒක තමයි ගැහැණු අපේ දේශපාලනය ඒක තමයි ගැහැණු අපේ වැඩේ ඉතින් ඒක නිසා සහෝදරයන් මම ඔබගෙන් අහන ඔබ දන්නවා මේ වෙනකොටත් දැන් මේකට එරෙහිව එන බලවේග හැම වෙලාවෙම දේශපාලනයට එන ගැහැණු ටාගට් කරගෙන කරන දේවල් කරන්න පටන් අරගෙන තිනවා මඩ අවලාද බොහොමයක් ඉස්සර ඒක සිද්ධ වුණේ නායිකාවන්ට විතරයි පේන්න හිටපු අයට විතරයි අද ඔබ සියලු දෙනාමත් ඉලක්ක කරගෙන මේ මඩ අවලාද ඇති වෙන්න පටන් අරගෙන තියෙනවා මට ඇහුණා එක එක වේදිකාවල කියනවා දරලිප්වල උයන්න සූදානම්ද මේ මාලිමාවට එකතු වෙන ගැහණු කියලා ගණිකා වෘතියට එකතු වෙන්න සූදානම්ද මේ මාලිමාවට එකතු වෙන ගැහණුන් කියලා ඒ මොකද්ද කරන්නේ ඒ ඔබට අපට ගැහණුන්ට කරන අවලාද ගැහණුන්ට කරන ඒ මඩ ව්‍යාපාර හැබැයි අපි සැලෙනවා දේවෙන් අපි සැලෙනවා දේවෙන් ඒ මඩ ව්‍යාපාර වලට පුළුවන් ද අපිව නවත්තන්න මර්ධනයට පුළුවන් ද අපිව නවත්තන්න අපිට අපිව පුළුවන් ද අපි ආයිත් රැවටෙනවද අපි ආයිත් රැවටෙන්න ඉඩ තියනවද ඒක සිද්ධ වෙන්නේ ඒගොල්ලන්ගේ මඩ ව්‍යාපාරවලිනුත් ඒ කරන ඒ අවලාදවලිනුත් තව දුරටත් ඒව වලංගු නැ ඒව හරහා මේ මේ යන ගමන නවත්තන්න ඒගොල්ලන්ට හැකියාවක් නැ එක්කෝ ඒගොල්ලන් තියෙන එකම ක්‍රමය ඒගොල්ලොත් වෙනස් වෙන්න ඕනේ ඒගොල්ලොත් මේ මීට වඩා ශිෂ්ට සම්පන්න විදියට දේශපාලනය කරන්න ඒගොල්ලොත් උත්සාහ ගන්න ඕනේ එහෙනම් අපි ලෑස්ති වෙමු අපේ පරම්පරාවේ යුතුයකම තමයි මේක අපේ පරම්පරාවේ වගකීම තමයි මේක අලුත් ලෝකයක් බිහි වෙන්න යන්නේ අපි තමයි ගැහණු අපි තමයි කොහොමටත් හැම දවසම අලුත් ජීවියන් මේ ලෝකෙට බිහි කරන්නේ බිහි කරනවා විතරක් නෙවෙයි අපි තමයි මේ අලුත් ජීවියන් රැකගන්නේ බලාගන්නේ ආරක්ෂා කරන්නේ එහෙනම් එන්න අපි එකතු වෙමු ඔබ ඇවිල්ලා ඉන්නේ අපි තවත් එකතු වෙමු තවත් ශක්තිමත් වෙමු ඒ අලුත් ලෝකේ අපි නිර්මාණය කරමු ඒ අලුත් ලෝකේ අපි බිහි කරමු ඒ අලුත් ලෝකේ සුරකිමු ඒ අලුත් ලෝකේ රැකගන්න ගැහණු අපි එකතු වෙමු කියන ආරාධනාව කරමින් මම නතර වෙනවා ඔබ සියලු දෙනාටම ජය වේවා මාලිමාවට ජය වේවා ගැහණු අපි එකමිටට ජය වේවා දෙවියන් මේ ස්තුතියි